ඇත්ත වශයෙන්ම අපේ රටේ නීති හා සාමය පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. එනවා, ගහනවා, යනවා. හැම තැනකම ජන සමාජයේ ප්‍රචණ්ඩත්වය රජ වෙලා. ඉතින් මේක පිළිබඳව අපේ රටේ පොදු ජනතාවගේ මහ ලොකු භීතියක් තිබෙනවා, ලොකු සැකසංකාවක් තිබෙනවා. ඉතින් මම මේ කාරණාව දේශපාලනීකරණය කරන්නට කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ. ජන සමාජයේ සුරක්ෂිත භාවය, ජන සමාජයේ ඉන්න පුරවැසියන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම පවතින රජයේ වගකීමක්. බරපතල ප්‍රශ්නයක් මේ ආරක්ෂක ප්‍රශ්නය. මොකද්ද ඔබතුමන ලබා දෙන විසඳුම? මේ දේශපාලනීකරණය කරන්න නෙවෙයි මම යහන්නේ. අපිත් අපේ කොටස අපි ඉෂ්ට කරනවා සමාජය තුළ නීතිය සාමය සුරක්ෂා කරමින් ප්‍රචණ්ඩත්වය තුරන් කරන්නට අපිත් අපේ සහයෝගය දෙනවා. නමුත් අද ජන සමාජයේ එනවා, ගහනවා, යනවා. පුදුම මිනීමරුමක් මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මොකද්ද වැඩපිළිවෙල? ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන්ම මම නම් බය වෙන්නේ නැහැ මේ කාරණාව ගැන කතා කරන්න. මේ ගැන අපි කතා කරන්නට ඕන. ඒක මේ රටේ පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක්. මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මේ රජයෙන් මම ඉල්ලීමක් කරනවා, මහ ජනයාගේ ආරක්ෂාව පිළිබඳව දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නට ඕන. මෙහෙම වෙන්න බෑ. එනවා, ගහනවා, යනවා. කොහොමද මෙහෙම වෙන්නේ? මොකද්ද ආණ්ඩුව පැත්තෙන් ඔබතුමාලා දෙන උත්තරේ? මෙහෙම පුළුවන්ද රටකට ඉදිරියට යන්න? ඉතින් මට ඔබතුමා කියන්න, ඍජුවම මේව බලපානවනේ. සංචාරක ශේෂ්ත්‍රයට බලපානවා, ආයෝජන ශේෂ්ත්‍රයට බලපානවා. මේ සමාජයේ නීතිය ආධිපත්‍ය ක්‍රියාත්මක වීම තවශ්‍යයෙන් මේක ශක්තිමත් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ නිසා මේ ප්‍රචණ්ඩත්වය බොහොම භයංකාර දෙයක්. මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මම විශ්වාස කරනවා මේ 225 එක තැනක ඉන්නවා. ඒකට එරෙහිව. හැබැයි 225 ඉඳලා වැඩක් නැහැ. රජය තමන්ගේ රාජකාරී ඉෂ්ට කරන්නට ඕන. ඒක පිළිබඳව ප්‍රබල විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා කාරුණිකව මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට. අපි මේ මෙහෙම යන්න බෑ රටකට. ඒක බොහොම භයංකාර තත්ත්වයක්. කරුණාකරලා ඒකට පැහැදිලි සිරසර විසඳුමක් ලබා දෙන්නට ඕන. අපි අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. නීතියත් සාමයත් මහජන ආරක්ෂාවත් තහවුරු කරන්න මේ ප්‍රශ්නේ ඇහුවේ මම මේක දේශපාලනීකරණය කරන්න නෙවෙයි. මේක දේශපාලන බෙහෙදෙන් තොරව සියලුම ජනතාවට මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒසක් කරුණාකරලා මේකට ගන්න පියවර මේවා තමයි වහාම කරන්න ඕන. මේ අනවශ්‍ය එක එක සංශෝධන ගේන එක නෙවෙයි. ප්‍රමුඛතාවයේ තේරිලා නැහැ. හොඳයි. මේ මහජන ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලීමක් කළා. සභානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා කියපු කාරණාව සමග අපි 100%ක් එකගයි. මේ රටේ සාමකාමී ජීවත් වෙන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕනේ. හැබැයි වරද්ද තිබුණේ අපි දන්නවා පහුගිය කාල සීමාවෙමදී. මට මතකයි 2015 පස්සේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 වෙනකොට එදා අපි මහින්ද මහතා පරදිනකොට ඒ පරදින එකේ පසුබිමේ විදේශ රටවල් වලට වෙලා හැංගිලා හිටිය කුඩුකාරයෝ පාතාලේ මිනිස්සු තමයි එදා සල්ලි වියදම් කරේ එදා තිබිච්ච ආණ්ඩුවට විරුද්ධව. ඒ වගේම 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාතාලේ පාලනය කරන්න හදනකොට එදත් මේ විපක්ෂයේ ඉඳගෙන කතා කරපු අය කතා කරේ රටේ සාමය නැහැ, වෙඩි තියලා මරනොත් පාතාලේ එක්කන් ගිහිල්ලා ආයුධ හොයන්න ගිහින් මරනවායි කියලා ලොකු විරෝධයක් එදත් ගෙනිච්චා.
මම කියන්න ඔබතුමා කියනකට අපි සීර සීයක් එකගයි. ඒවාගේම මතකතියාගන්න අරගලය වෙලා විදි සාමකාමී අරගලකාරෝ මිනිස්සු පාර්ත පැස්සේ පීඩනයට. හැබැයි එතනින් පස්සේ ඒකට බුරියානි ද මාසතුනක් එකදිකට කන්න දෙන්න වියදන් කරේ කවුද මෙව ආණ්ඩු හොයන්න ඕනේ නිකම් මිනිකුට කහෙම උයන්න කන්න දෙන්න බෑ. එවට වියදන් කරේ පාතාලේ කුඩුකාරයෝ. උන් තමයි අද මේ රට පාලනය කරන්න හදන්න කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. දැන් වර්තමානයේ අපේ ත්‍රිරන්නල සැමතුමා යුක්ති වැඩසටහන කරනවා. අපි දන්නවා ගම්මට්ටමේ මේ විශාල ප්‍රමාණයක් අහු වෙනවා. අද කුඩු කිලෝව කුඩු පොඩ්ඩ ඉස්සර තිබුණාට වගේ සිය ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ කුඩු නැති වෙන හින්දා. හැබැයි එහෙම කරනකොට මාන හිමිකම් කියලා පාතාලිකාගේ කුඩුකාරයා වෙනුවෙන් පෙනී හිටිනවා මිසක් අපි කණ්ඩායමක් හැටියට මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සාමාන්‍ය මිනිසුගේ අයිතිවාසිකම් වෙන පිළිහිටින්න ඕනේ. ඒ නිසා මීට වඩා තද තීන්දුව දැන් වසන්ත මැරුණම අපි මේක ඇතුලේ කතා කරනවා. හැබැයි මේ වගේ මිනුවන්කොට තමයි වැඩිම පාතාලික ක්‍රියාත්මක වුණේ. පෞගේ කාලේ වෙඩි තියාගත්ත 6 දෙනෙක් මැරුණා. අපේ ගෙවල් වලට ගිනි තියන්න ආවේ පාතාලේ. මම තමයි මිනුවන්කොට වැඩිම කුඩුවෙක් අල්ලුවේ. ඒ තරහ තමයි මගෙන් පිරිමැහුවේ. ඒකට රජයේ පොලිසිය නිලධාරීන්ට අහු වුණා. ඉතින් එව්වා ගැන කතා කරේ නෑ ඒ කාලේ. දැන් මේ කෙනෙකුට වුණාම අපි කතා කරන එක නෙමෙයි. අපි ඒ අදාළ ආරක්ෂකංශයට මේ අයට උදව් කරන්න ඕනේ. ඔබතුමාලා උදව් කරන්න මෙවල පෙනී හිටින්න එපා කුඩුකාරයෝ වෙනුවෙන්. මම නම් කියන්නේ පාතාලේ ගහලා හරි දාලා ඉවර කරන්න ඕනේ. කරලා මේ එතකොට කියන්න එපා මේ මිනිසුගේ මාන හිමිකම් කියලා. හැබැයි මේ රටේ හැමෝටම මහපාරක බයක් නැතුව ඇවිදින්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න නම් තද නීති ගන්න ඕනේ. හොඳයි බොහොම 27/2 යටතේ ප්‍රශ්න කරු සජිත් එම්දාස් මහත්මයා. කතානායකතුමනි මේකට වැරදි අර්ථකථනයක් දෙන්න එපා. මේ අපි කිසිවෙක් පාතාලය කුඩුකාරය වෙනුවෙන් කවදාවත් තනිය හිටලත් නැහැ. මම දන්නේ ඔබතුමා දන්නේ නැතුව ඇති පොඩක් අහගන්න. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇත්තටම ව්‍යාපාරිකයෝ ලොකු බිහිතියකින් හිටියා. කප්පම් ව්‍යාපාර නිසා. එතකොට ඒ ව්‍යාපාරිකයෝ වෙනුවෙන් මේ සභාව ඇවිල්ලා මම කතා කරා. මේ සභාවේ ප්‍රශ්නේ මතු කරා. මේ පාතාලය කුඩුකාරය වෙනුවෙන් මේ අපි කිසිවක්වත් මේ පෙනී ඉඳලා නැහැ, පෙනී ඉඳ යන්නෙත් නැහැ. ඒ නිසා ඒක නිවැරදි කරන්නට ඕන. ඒ නිසා මිනුවන්ගොඩ ඔය ඔබතුමා කතා කරන මේ භීෂණය අදටත් ක්‍රියාත්මක වෙනවා. අදටත් තර්ජනය කර කර කප්පන් ඉල්ලනවා. හැබැයි අපි මේ පාර්ලිමේන්තුවේ මතු කරලා මම හිතන්නේ ආරක්ෂකංශ වලින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන් පස්සේ ඒ පීඩනයට ලක්වුණු ප්‍රමාණයේ පොඩි අඩුවීමක් තියෙනවා. ඒත් අදටත් ඒ කප්පන් ව්‍යාපාරි ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මොනම හේතුවකටත් ප්‍රසන්න මැතිතුමා අපි කවදාවත් පාතාලය වෙනුවෙන් කුඩුකාරය වෙනුවෙන් කවදාවත් පෙනී හිටලත් නැහැ, පෙනී ඉන්න යන්නෙත් නැහැ. ඒවට බය වෙන්නෙත් නැහැ. හොඳයි. ඔව් ආණ්ඩු ප්‍රස්ථාන දෙකක්. කියයි කියලා කිසිම අවස්ථාවක මම ප්‍රකාශ කරේ නැහැ. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මං කිව්වේ ඒ දවස්වල අරන් ගිහිල්ලා පාතාලයේ පොලිසියෙන් ගිහින් යම් මෙහෙයුම් කරනකොට පොලිස් නිලධාරීන්ට විරුද්ධව මාන හිමිකම් පරීක්ෂණ කරන්න කියලා මේ පාර්ලිමේන්තුවේ අපි කතා වුණා. ඔබතුමාලා කතා වුණා. ඔබතුමා කරා කියන එක නෙමෙයි. මං ඒ ගැන කිව්වේ ඒක වරදවා තේරුම් ගන්න එපා. තුන්වෙනි කාරණාව මේ පාතාලේ මම ගම්පා දිස්ත්‍රික්කයේ නරකම තැනක් තමයි මේ මිනුවන්ගොඩ අවට ප්‍රදේශය. දැන් STF එක දාලා ඒ පැත්ත පාලනය කරලා තියෙනවා. ඒක අපි ස්තුතිවන්ත නැටි දන්නල සම්මතුමට ඒ කාරණාව පිළිබඳ. හැබැයි එහෙමයි කියලා කඩවලට සල්ලි දුන්නත් නම් බය කරනවා මිනිසුන්ව බය කළා. මේක මහා ජරා විදියට යන දෙයක්. ඒ නිසා මම නම් එකහෙලා කියනවා මේක බොන විදියට ප්‍රචාරය වුණත් කමක් නැහැ. පාතාලේ මර්ධනය කරන්න වෙනම වැඩපිළිවෙල අරන් උසා දාලා හිරගෙවල් වලට දාන්න නෙමෙයි, ඊළඟට ඒ වුන්ටත් කන්න දෙන්නේ අපිමයි. මේ රටේ අහිංසක මිනිසුමයි. ඒ නිසා කරන එක කර ඉවරයක් කරන්න ඕනේ. නැත්නම් මේක දිගට ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. විපක්ෂ නැතම 27/2 ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්නයත් එක්කම නෑ, ඒ ප්‍රශ්නයත් එක්කම අපේ සභානායකතුමා අපි නම් මේ සභාවේ ඇත්ත වශයෙන්ම කතා කරලා තියෙන්නේ රවිරාජ් මරපු අය අල්ලන්න ඕනේ, ජෝසප් පරරාජ සිංහ මරපු අය අල්ලන්න ඕනේ, මහේශ්වරන් මරපු අය අල්ලන්න ඕන, කීත් නොයා උපාලි තෙන්න කෝන් මාධ්‍යවේදී ඒ අයව අල්ලන්න ඕනේ. ඒ අයට ප්‍රචණ්ඩත්වේදීත් කරා අපි ඒ අය ඒ විඳපු දුක වෙනුවෙන් අපි කතා කරලා තියෙනවා. එහෙම නැතුව අපි කවදාවත් පාතාලකරුවන් වෙනුවෙන් ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් දැන් බලන්නකෝ, ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ හොඳම යාළුවනේ මේ ඉන්නේ දැන් රටේ ජනාධිපතිවරයා. ඕ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරනවා. ඉතින් මම මේ කතා කරන්නේ ඒක විතර නෙමෙයි. පැහැදිලිව මම කියන්න ඕනේ මේ පාතාලය මේ මිනි මැරුම මේ ක්‍රියාදාමය මර්ධනය කරන්නට විධිමත් වැටසටහනක් රජය ක්‍රියාත්මක කරන්නට ඕනේ කියන ක්‍රමය මගේ යෝජනාව. ඔව්
ආණ්ඩුපක්ෂ සමග දැකට මේ මෙතුමා මේ කීපු කාරණාවට මම මේ කාරණාව කියන්නේ ඒ දේශපාලඥ විතරක් නෙමෙයි මේ රටේ සාමාන්‍ය මිනිස්සුන් ඝාතනය වුණා. දැන් අරගලයක වෙලාවේදී කවුද මෙහෙව්වේ අරගලේ ඔය සජබෙයි ජනතා විතුපරමුණ ඇය තමයි මගේ ගෙවල් ගිනි තියන්න හිටන් ආවේ. එව්වත් ඔය මම වගකීමෙන් කියනවා විපක්ෂ නායකතුමනි ඔබතුමා මට අභියෝග කරොත් මම වීඩියෝ කැප් දාලා මම පෙන්වන මම 2023 මම පොසොන් දවසේ දන්සල දෙනකොට මම පෙන්වුවා නම් ගන් ඇඩ්‍රස් ඔක්කොම දැම්මා මිනිස්සුන්ගේ. මොකද ලංකාවේ මගේ විතරයි තියෙන ගෙවල් ගිනි තියෙන වීඩියෝ එකක්. මෙවට බය නෙමෙයි මම මේ කතා කරන්නේ ඔබතුමා කියන දෙයට මම එකගයි. ඔබතුමා මේ දේශපාලඥයෝ ගැන විතරක් කියනවා. ඒක ඇත්ත. මේ මිනිස්සු අරපේකත් වැරදි. හැබැයි මේ රටේ පාතාලේ මරනකොට ඔබතුමාලා මේ මේ පාර්ලිමේන්තුව තුල මේ රට පොලිසියෙන් මේ වගේ මෙහෙයුම් කරන අහිංසක මිනිස්සුන්ව මරනවායි කියපු ඔය පාතාලේ උන්ව මරද්දි මම නම් කියන්නේ මරන්න ඕනේ. මම ප්‍රසිද්ධිය කියන්නේ මම මේ හංගලා කතා කරනවා. මෙහෙම නැත්තම් මේ රටේ සාමකාමීව ජීවත් වෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ඊයේ මේ මුළු ලංකාවේ දිවිච්ච සියලුම රූපවාහිනවල ගියා අර ටැටූ මල්ලිගෙන් ප්‍රකාශ ගන්න එක පොලිසියේ උසස් නිලධාරියෙක් කොඳට ඉඳගෙන මේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගන්න වගේ වැඩක් මේ සාක්කි ගන්නව නැත්නම් ඔහුගේ සටහන් ලියා ගන්නවා වගේ අපේ මේ මෙහි නීතිඥයෙක් ඉදිරියේ අපේ මේ සභානායකතුමා තින්න නිසා මම මේ කියන්නේ. දැන් මේක බලන්න නියෝජ්‍ය කතානායකතුමා ලංකාවේ තියෙන හැම රූපවාහිනිකම ගියා ගත්තේ කොහමද කවුද කිව්වේ කවුද මේක කරන්න කිව්වේ ඔයා කීයක් ගත්තද මේවා මේ එතකොට මේ රටේ අධිකරණයට තීන්දුව කරන්න දෙයක් නැහැ. ඇපයක් දෙන්න විදියකුත් නැහැ හිරේ දාන්න විදියකුත් නැහැ. මොකද හේතුව වැඩේ කරලා ඉවරයි පොලිසිය ප්‍රසිද්ධියේ මේවා කරන්න එපයි කියන නියෝජ්‍ය කතානායකතුමා. මොකද හේතුව මේවා අත්අඩංගුවට ගන්න ඒවා මේ සියල්ල කරන්න ඕනේ පාතාලේ මර්ධනය කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ක්‍රියාදාමයන් තුලින් මොකද්ද මේ රටේ අපි පෙන්වන්න හදන්නේ? මුළු ලෝකෙටම පෙන්නනවා පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කරන එකක්. හරි, අනිත් උසස් පොලිස් නිලධාරියෙක් ඉඳගෙන රූපවාහිනිය හොඳට අල්ලගෙන ඉන්නවා. එයා හොඳ ලස්සන පුටුවකට ගිහලා එයාගේ ෂොට් එක හරියට වම් පැත්තද දකුණු පැත්තද කියලා හරියට සෙට් වෙන තැන බලන් ඉන්නවා. ඉඳලා මේක මේ ෂෝ එකක්. මේ ෂෝ දාන්න නෙමෙයි මේ ලාවේ තියෙන්නේ. මේ අයගෙන් බොහොම රහසිගතව ගන්න ඕනේ සාක්ෂි සටහනක් වෙනම ගන්න. මේක මම දන්නේ මේක මේ 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 උදාහරණයක්ද මේ දෙන්නේ? මට තේරෙන්නේ නැහැ. ගරු සභානායකතුමා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාවේ ප්‍රධාන කරුණු දෙකක් පැන නැගුණා. එකක් තමයි අද පාතාල ක්‍රියාකාරීත්වය නිසා සාමාන්‍ය ජන ජීවිතර වෙල්ල වෙලා තිබෙන පීඩනය සහ භීතිය. දෙවෙනි කාරණය ගරු දයාසිරි ජයසේකර මහත්තුමා මතු කළා. ඊයේ මේ පෙරේදා සිදුවෙච්ච ඝාතනයක් සම්බන්ධයෙන් මේ වැඩි ඈතක නෙමේ අතුරුගිරියේ පොලිසියේ සැකකරුවන් ගෙනල්ලා සැකකරුවන්ගෙන් ප්‍රකාශය සැකකරුවා කියනවා. දැන් මේ පාපෝච්චාරණය කරන්නේ නෙමේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපරාධ නඩු පිළිබඳව මම අවුරුදු ගණනක් ඔය උසාවියේ වැඩ කළා. ජූරි නඩුවලත් කතා කළා. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවෙත් මම කතා කළා. ඒකෙත් මරණනේ දෙන්නේ. අද ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ නේද කිරියල් මහත්තුමා? ආ, මේ 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 දෙනියායේ ගරු මන්ත්‍රීතුමයි අභිවික්‍රම, ආ මේ සේවකෙකුයි හෙන්රි අභිවික්‍රම, මේ සේව මරණ. ඉතින් මම කියන්නේ ඒ අත්දැකීම් එක්ක දැන් අපරාධ නඩු දාන සංග්‍රහයන්. ඕනෑම අපරාධයක් සිදු වුණාම පස්සේ එතන අපරාධයේ සිදු ස්ථානයේ ඉඳලා ඒ පරීක්ෂණ කටයුතු ඉතා සියුම්ව සහ සංවිධානාත්මකව මෙහෙවන්න ඕනේ. නැත්තම් නඩුව කඩම් වැටෙනවා. දැන් පාර්ලිමේන්තු බෝම්බ නඩුව නිදහස් වුණේ විත්තිකරුවෝ සිද්ධියක් සිදු වුණා නිසා නෙවෙයි. සිද්ධියක් වුණා. ඉන්නකෝ ඒ සිද්ධින් ඔක්කොම වුණා. නමුත් කොන්ෆෙෂන් ස්ටේට්මන්ට් එක රෙකෝඩ් කිරීමේදී වෙච්ච අඩුපාඩුව තමයි ඒ නඩුවේ විත්තිකරුවෝ නිදහස් වෙන්න හේතු වුණේ. මේ වගේ මේ රටේ අපරාධ නීතියේ දරුණු ගණයේ අපරාධ පවා මේ අපරාධකරුවන් නීතියෙන් බෙහෙරි යන්නේ අධිකරණයට ආවහම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් ඒ ඡේදය යටතේ 13.5 කියනවා, වරදකරුවයි ඔප්පු කරනු ලබන තෙක් සෑම නැත්තෙකුම නිර්දෝෂියයි පූර්වානුමනය කරල යුත්තේය. හරි, එතකොට ඕනෙම විත්තිකාරයෙක් චෝදනාවක් කරන කෙනෙක් අවසාන අධිකරණයකින් නිදොස් කොට නිදහස් කරන තෙක් ඔහු නිදොස් මේ නිර්දෝෂී භාවයේ පූර්ණ නිගමනය තියෙනවා. මේක තමයි අපරාධ නීතියේ අපේ මහාචාර්ය ඊඑල් පිරිස් මහත්මයාගේ තුමාගේ පොත්වලත් ඕකම තමයි කියලා තිබුණේ. අපිත් ඒවා කියවුවා, ජයශ්‍රී මන්ත්‍රීතුමා කියවුවා, මේක තමයි තියෙන්නේ. දැන් මොකද
මං අවසාන ප්‍රශ්නයක් අහතොත් ඔබතුමා මතු කරපු එක බලන්න. සැකකරුවන් ගෙනල්ලා පොලිසියෙන් ප්‍රශ්න කරන එක මාධ්‍ය පෙන්නනවා. මේ මේක මේක පුදුම රටක් නෙමෙයි මේක. මෙහෙම කොහොමද අපරාධ නඩු ඔප්පු කරන්නේ? Facebook එකේ නියම අඬ දිසානා. තප්පර දෙන්න මං ඒක ඉවර කළා ඉවර කළා. අඬ දිසානා කරා. ඔව්. දැන් ඔබතුමා හරියට මේ වීඩියෝ එක නැරඹුවොත් ඒකේ හරියට පෙන්නුම් කරනවා පොලිසිය වෙනම ඔහුගෙන් කට උත්තරයක් අරගෙන සියල්ල අහගන්නවා. අහගෙන නැවත මීඩියා ගෙනැල්ලා ඒ සැකකරුවා තියාගෙන අරක ප්‍රචාරය කරනවා. ඒ කියන්නේ මම ඔබ බැලුවොත් ඒක සාක්ෂිකරුවට අමතක වෙන දේවල් මතක් කරන්නේ DIG මහත්තය. එතන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තමයි සාක්ෂිකාරයට අමතක වුණාම මතක් කරන්නේ. සාක්ෂිකාරයාගේ කතාව ගොතන් ඒ කියන්නේ ඒක පිළිවෙල හදන ඒක නෙමෙයි මේක කියලා. ඒ කියන්නේ මීට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට පෙර ඊට පෙර ඔහුගෙන් කට උත්තරේ අරගෙන නැවත ඒක මීඩියා රංගනයකට ඉදිරිපත් කරනවා. හරිද? ඒ නිසා මේ අවසන් මේ ආරම්භක කට උත්තර ගන්න අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා ඉතා පැහැදිලිවම මාධ්‍ය රංගනයක් මේ කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ විදියට මේ සැකකරුවන් අරගෙන පස් කට උත්තරය අරගෙන ආයෙ මාධ්‍ය ගෙනලා මාධ්‍ය ඉස්සරහා කට උත්තර ගන්න සම්ප්‍රදායක් අපේ රටේ ඇති වුණොත් කොතනද මේක කෙලවර වෙන්නේ? ඒ නිසා අනිවාර්යෙන් මේ පිළිබඳව සැලකිලිට භාජනය කරන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අර මම ඒක ඉවර කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු අනුසාරණයක මැතිතුමත් මේ ප්‍රශ්නේ මතු කළා. මම නම් දැක්කේ නැහැ ඉතිහාසයේ කවදාකවත් යම් දරුණු ගණයේ අපරාධයක් සිදු වෙච්ච අවස්ථාවකදී මේ ආකාරයෙන් සැකකරුවන් ගෙනලා පොලිස් ස්ථානයේ ප්‍රශ්න කිරීම මේක වීඩියෝ කරලා මාධ්‍යයෙන් පෙන්වන එක. ඊට පස්සේ ඒකෙම සඳහන් වෙනවා මහේස්වත්තුමා හෝ තුමිය ඉස්සරහා වෙනම දෙනලු දැන් ඔබතුමා දන්නවා කොන්ෆෙෂන් ස්ටේට්මන්ට් එකේ මේ 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 තින වේට් එක මොකද්ද? මේ කරන කාර්ය කළාම ඩිෆෙන්ස් මේ කවුන්සිල්ලට හරිම ලේසි නඩුව කඩා ගන්න. මේ මේ මම කිරේලවන්ත මේ වගේ දේවල් කරන්නේ විතිකරු නිදාස් කරන්න. ඉතාමත් පැහැදිලි. දැන් මේ ටීවී එක හරහා දුන්න පාපෝචාරණය උසාවියට දැම්මහම විත්තිකරු නිදහස්. ඕක තමයි කරන්නේ සභානායකතුමනි. මං ඒකටම අදාළ තව ප්‍රශ්නයක් කියනවා. මේ අපරාධ වැඩි වෙන්න හේතුව මොකද්ද? අප රටේ අපරාධ නීති අද විහිළුවකට ගණන් අරගන්න සමහරු පාතාල ක්‍රියාකාරීන් විතරක් නෙවෙයි අහම්බෙන් සිදුවීම් තියෙනවා. නමුත් හිතාමතා පර්පස්ලි කළා චේතනාත්මකව කළා. දැන් මේ ඕනම අපරාධ නඩුවක් සාධාරණ සැකෙන් තොරව ඔබට ඔප්පු කරන්න ඕනේ. එහෙම ඔප්පු කරපේව තමයි මේ අවසාන වශයෙන් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දුව දීපු ඒවා තියෙනවා. දැන් ඊළඟට තව ඔකට හේතුවක් කියන්නම් මම හිතන්නේ අද ජනාධිපති අපේක්ෂකවරුත් මේ සභාවේ ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් කියලා කතා වල දුන්නා උත්තර දෙන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 එක වගන්තිය කියනවා මෙන්න මෙහෙම. සමාව දීප ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ අධිකරණයකදී වරදක් කරලද කවර වූ වරදකරුවෙකුට සමාව දෙන්න පුළුවන් කියලා 34 එකේ වගන්තිය දිගටම කියනවා. ඒ ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දෙකක් දුන්න මේකට. එකක් තමයි හිටපු ජනාධිපතිතුමා දුන්න විත්තිකරුවෙකුට එල්ලුම්ගහට නිමෙච්ච කෙනෙකුට සමාව. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ දුන්න සමාව විධි විරෝධී කියලා අහුස්සි කළා. ඊට පස්සේ තව ජනාධිපතිවරේ තව එක්කෙනෙකුට දුන්නා. ඒක සුප්‍රීම් කෝට් එකේ තීන්දුව දුන්න විතරක් නෙවෙයි මේ දඩේකුත් ගැහුවා. මේ මං අහන්නේ මේක හොඳ උදාහරණ මේ ජනාධිපති අපේක්ෂකවරුන්ටත් රටට කියන්න. මම આવොත් මම 34 එක වගන්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඇයි? ඉතින් මේක හරි ප්‍රශ්නයක්. අධිකරණ ගණනාවක මහේස්ත්‍රාත් අධිකරණේ ඉඳලා මහා අධිකරණයේ ගිහිල්ලා ට්‍රයල් එකට බා ගිහිල්ලා නෑ ඒකට අදාළ වෙන්නේ නැහැ. නෑ ඒක පොදු සමාවක් ඇත්තේ සුළු වැරදි සඳහා මයිනර් ඔෆෙන්සස්. දැන් මේක සඳහන් වෙන්නේ එහෙම නෙමෙයි. නෑ සමායෙන් මම ඒක බල්ලා කියන්නම්. මම 34 එක තමයි සමාව දීම වෙන්නේ. ඒ පොදු යන මයිනර් ඔෆෙන්සස්. මේක එහෙම නෙමෙයිනේ. එතකොට වෙන්නේ දැන් මේ පාතාලකාරය කොහෙද ඉන්නේ? ඩුබායි. ඩුබායි ඉඳගෙන මේක මෙහෙවනවා.
මෙහින්න මිනිසු වීතිීන් එලනවා. මේක හරි විකාරයක්. එනිසා මං ඔබතුමාට කියන මේ සභාය මතුවෙච්ච ප්‍රශ්නයක් එක්ක මේක පොලිස් පොත්තුමාගේ අවධානට වහමයුම් කරන්න අඩුම තරමයි මින් ඉදිරියටව. පොලිසියට නියමාකාරයෙන් පරීක්ෂණයක් කල හටන් ඒක අවසන් කරන්න ඉඩ දෙන්න නැත්තං මේක කවද හෝ දවසක විත්තියට වාසියක් වෙන. එතකොට අපරාධකරුවන්ට බොහොම ලේසි කොච්චර මිනි මැරුව වුණත් කොච්චර අපරාධ කරුණ ලේසි මේක පැනලෑන්. ඊළඟට පූර්වාදර්ශ දෙන්න එපා අපි සමාව දෙනවයි කියලා. ඒක ක්‍රමවේදයක් තියෙනවා. අවුරුදු 25-30ක් හිරේ හිටියාම අසනීප වෙලා නේද හොඳ නොවන රෝගයක් හැදුනහම එවැනි අවස්ථාවල එහෙම සමාව දීපු අවස්ථා ඉතිහාසයේ තියෙනවා. මන් දන්නවා. ඉතින් ඒක නිසා මෙන්න මේ කරුණු දෙකම හේතු වෙනවා මේ රටේ අපරාධ වැඩි වෙන්න. ඒක නිසා මේ නීතියට තියෙන බය නැති කරන්න එපයි කියන කාරණේ තමයි මම අවධාරණය කරන්නේ. බොහොම ස්තුතියි. ඒ කාරණය සම්බන්ධව ගරු පොලිස්පත්තුමාගෙත් මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙත් විශේෂ අවධානය සඳහා යොමු කරනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.